ඕගොල්ලෝ මේ ලෑස්ති වෙලා ඉන්න උත්කෘෂ්ඨ සහජ බුද්ධිය සපිරි පුංචි ප්‍රඥාවන්තයන්ට උත්තමාචාර පිදින හිරු නැන කිරුල දෙවනි කතාංගේ පළවෙනි අභියෝගයට මුහුණ දෙන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ටීවී එකේ තියෙන ගේම් එකක් ගෙදර ඉඳන් සජීවීව ප්ලේ කරන්න පුළුවන් කියලා හිරු නැන කිරුල පළවෙනි වැඩසටහනත් එක්ක ගතුලා හිටපු ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් මේ වෙනකොට හිරු නැන කිරුල ඇප් එක 120,000කට වඩා දෙනා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. ඔයා තාමත් හිරු නැන කිරුල ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් ඒක කරන්නේ කොහොමද කියලා මම ආපහු මතක් කරන්නම්. ඔයා ගාව තියෙන iPhone එකක් නම් App Store එකට ගිහිල්ලා හිරු නැන කිරුල කියලා සර්ච් කරලා අපේ ඇප් එක හොයාගෙන ඒක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයා Android ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් Google Play එකට ගිහිල්ලා එතනත් හිරු නැන කිරුල කියලා සර්ච් කරලා අපේ ඇප් එක හොයාගෙන ඒක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ ඇප් එක පළවෙනි වතාවට පාවිච්චි කරන්න පටන් ගන්නකොට අපිට ඔයාගේ email address එකගේ විස්තර ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඇප් එකට ලොග් වෙන්න. මේ වෙනකොටත් හිරු නැන කිරුල ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තු ගොඩාක් කට්ටිය අපිට තමන්ගේ අදහස් දක්වලා තියෙනවා. ඒ වගේම ඔයාටත් පුළුවන් Google Play එකට ගිහිල්ලා එහෙම නැත්නම් Apple App Store එකට ගිහිල්ලා අපේ ඇප් එකට රේටින්ග් එකක් දෙන්න. මේ වෙනකොටත් අපේ ඇප් එකට ගොඩ දෙනෙක් 5 star රේටින්ග් දීලා තියෙනවා. ඒ හැමෝටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. උත්කෘෂ්ඨ සහජ බුද්ධියෙන් ගස්කම් පෙන්නා හිරු නැන කිරුල දෙවනි කතාංගයත් එක්ක එකතු වෙන කුංචි ප්‍රඥාවන්තයන් 20 දෙනා වෙනුවෙන් ගණිතයේ තරඟ වටේ පවත්වන්න මේ වෙනකොට හැමදේම සූදානම්. ඒත් එක්කම ප්‍රේක්ෂක ඔබටත් පිළිතුරු සැපීමට ඇති තප්පර 3600ක කාලේ දැන් ආරම්භ වෙනවා. දෙවන හිරු නැන කිරුල දිනා ගැනීමට මූලික සුදුසුකම් සපුරමින් සීළු අභියෝගතා පරීක්ෂණයන් ජය ගනිමින් අවසන් තරගකරුවන් 20 දෙනාගේ සංචිතයේ සමාජිකත්වයේ දැරූ අය ප්‍රථමයෙන් ඔවුන් තුළ පවත්නා ගණිතය පිළිබඳ උත්කෘෂ්ට සහජ බුද්ධිය ප්‍රකට කිරීමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ හිරු ටීවී චිත්‍රාගාරයට එක් රැස් වුණා. හිරු නැන කිරුල පුංචි ප්‍රඥාවන්තයා සීසන් 2 උත්කෘෂ්ට සහජ බුද්ධිය සපිරි පුංචි ප්‍රඥාවන්තයා හොයාගෙන යන හිරු නැන කිරුල දෙවන කතාංගේ පළවෙනි තරඟකරුවා වන්නේ චන්දිත රන්දේස්. චන්දිත, ඔබ තමයි පළවෙනි තරඟකරුවා. තරඟයේ සියලුම කොන්දේසි ගැන ඔබ දැනුවත්. ඒ වගේම තරඟයට සූදානම් හොඳින් සූදානම් වෙලා ඉන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. 873 අඩු කිරීම 97 එකතු කිරීම 7 හි අගේ විය හැකේ. 883 නිවැරදි. 594 අඩු කිරීම 15b සමානයි 12b නම් b කීයද? 5. b සමානයි 8a නම් x සමානයි 7b අඩු කිරීම 23a හි x කීයද? 32a. නිවැරදි පිළිතුර 33a. 67 අඩු කිරීම 197 එකතු කිරීම 317 හි අගේ විය හැකේ. 187. නිවැරදි. 6වන හා 3වන සමචතුරස්‍ර සංඛ්‍යාවල ඓක්‍ය කීයද? 45. නිවැරදි. 592 වැඩි කිරීම 2 + 1 හි පිළිතුර තෝරන්න. 296. නිවැරදි. 9 වැඩි කිරීම 801 හි පිළිතුර තෝරන්න. 7209. නිවැරදි. 19. නිවැරදි. 190. නිවැරදි. 143. නිවැරදි. 4704 එකතු කිරීම 596 පිළිතුරේ දෙගුණය සොයන්න. 10600. නිවැරදි. 5023 අඩු කිරීම 869 හි අගේ කීයද? 4154. නිවැරදි. 676 එකතු කිරීම 78 හි අගේ තෝරන්න. 854. නිවැරදි. 354 අඩු කිරීම 24 පිළිතුරේ 6 + 1 සොයන්න. 55. නිවැරදි.
අටසිය හතලිස් එක හි වර්ග මූලය කියද. විසි හත නිවැරදි පිළිතුර විසි නමය. හතරයි ඒ අඩුකිරීම හතයි බී සමානය තිස් දෙක විට ඒ සම්මානයි අට නම් බී කියද. බිින්දුව නිවරදි චන්දිද ඔබට ලැබ ඇති කාලය අවසානයි එව කාලෙ තුළ ප්‍රශ්න දා හතරකට නිවැරදි පිළිතුරු සපයන්නට පුළුවන්ගලා තියෙනවා. මගේ නම චන්දිත. මගේ පාසල කොළඹ රාජකීය විද්‍යාලය. මට දැනට අවුරුදු 12යි. මම ඉගෙන ගන්න 7 වන ශ්‍රේණියේ. මුතා ගොඩාක් සන්තෝෂ වුණා. වෙනදාට වඩා වෙනදා ඉස්කෝලේ තරඟකින් එතකොට විභාගෙකින් ජය ගන්නවටත් වඩා මේක අමුතුම අත්දැකීමක් වින්ද පුතා ගොඩාක් සන්තෝෂ වුණා. මේ අවසාන විසල තේරුණා කියලා දැනගත්තාම. මගේ යාළුවෝ ගොඩක් හොඳයි. එයාලා මාත් එක්ක හැමදාම සෙල්ලම් කරනවා. මගේ විනෝදාංශය තමයි මුද්දර එකතු කිරීම සහ විවිධ නිර්මාණ සැකසීම. මම ගොඩක් කැමති තාරකා, ඊළඟට අහසේ තියෙන මන්දාකිණි, ඒ වගේ දේවල් ගැන හොයන්න සහ ඒවා ගැන පරීක්ෂණ පවත්වන්න කැමති මම. ඒකයි මට තාරකා විද්‍යාඥයෙක් වෙන්නම හිතුනේ. පාර විභාගවලත් මට ගණිතය විෂයට ගොඩක් හොඳ ලකුණු තියෙනවා. සිංහල විෂයටත් ඒ වගේම හොඳ ලකුණු තියෙනවා. පුතාට නිතරම මගේ පුතාට මම කියන දේ තමයි කවදක්වත් කිසිම කෙනෙකුට හිරිහැරයක් නොවන විදිහට ජීවත් වෙන්න රටේ සමාජයේ ලෝකෙට වැඩදායි පුද්ගලෙක් කරන්න තමයි මගේ අදහස. යා මම ඒ අදහස එයාට පෙන්නලා දීලා තියෙනවා. මීළඟ තරඟකාරිය නාද්‍යා මෙලිෂා. සූදානම් වෙන්නේ. ඒ වගේම නාද්‍යා තේරුම් ගන්න තියෙනව නේද? මුල් විනාඩි දෙක හැමාරෙදී කොලේ පෑනයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කොලේ පෑනයි තියන්න ඕන පොඩියෙම කොට. ඊට පස්සේ හිය මනෝමයෙන් තමයි උත්තර දෙන්න ඕන. ලෑසිද? පටන් ගමුද අපි එහෙනම්. හරි. 991 එකතු කිරීම 61 අඩු කිරීම 11 හි අගේ විය හැක්කේ. 1041යි. නිවැරදි. අම්ම කෙනෙක් විදිහට දරුවෙකුට දෙන්න පුළුවන් උපරිම දේ තමයි අධ්‍යාපනය. ඉතින් මගේ දරුවා ඒ දේ හොඳින් කරගෙන යනවා. ඒ කරගෙන යන අතරේදී තමයි කිරු ටීවී එකේ නැනකිල්ල ප්‍රෝග්‍රෑම් එක අපිට ලැබුණු ලොකු තෑග්ගක් උනේ. 10වන හා 6වන සමාජ රත්‍රස් සංඛ්‍යාවල වෙනස කීයද? 64යි. ඉවරදී. පෙන් ඩවුන්. 710 වැඩි කිරීම 7 හි පිළිතුර තෝරන්න. 6970යි. නිවැරදී. 158යි. නිවැරදී. 1යි. නිවැරදී. 12යි. නිවැරදී. 20 සමානයි වරහන් තුල 3යි p එකතු කිරීම 2 විට p හි යගේ සොයන්න. 8. නිවැරදි පිළිතුර 6යි. නාද්‍යා ඔබට ලැබී ඇති කාලය අවසානයි. එම කාලය තුල ප්‍රශ්න 6කට නිවැරදි පිළිතුර සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. මීළඟ තරඟකරු විහංග නෙත්සාර. පළවෙනි ප්‍රශ්නය. B සමානයි 8 A නම් X සමානයි 3 B එකතු කිරීම 5 A. හි X කීයද? 30 A. නිවැරදි පිළිතුර 29 A. 5 9 3 1 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 1359. නිවැරදි. 50 අඩු කිරීම 35 බෙදීම 5 එකතු කිරීම 8 හි පිළිතුර තෝරන්න. 11යි. නිවැරදි පිළිතුර 51යි. 30 බෙදීම වරහන් තුල 13 අඩු කිරීම 8 වරහනෙන් පිටත අඩු කිරීම 5 හි යගේ සොයන්න. 1යි. නිවැරදි.
12 සමානයි වරහන් තුල u අඩු කිරීම 2 වරහණයෙන් පිටත එකතු කිරීම 8 විට u හි යගේ සොයන්න 6යි නිවැරදි විහඟ ඔබට ලැබී ඇති කාලය අවසානයි එම කාලය තුල ප්‍රශ්න 4කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා thank you sir නැනකිරුල පුංචි ප්‍රඥාවන්තයා සීසන් 2 අද මම ගොඩක් සතුටින් ඉන්න උද්‍යෝගිමත් දවසක් මොකද මම හිරු නැනකිරුල වැඩසටහනේ අවසන් 20 දෙනාට තේරිලා ඉන්නවා ඒක මට ලොකු සතුටක් අද මම තරගයට මුහුණ දෙන පළමු දවස හිමරංශි තරගයට සූදානම් නේද ඔව් අමාරු ප්‍රශ්නයක් තිබුණොත් එහෙම වට හිතුණොත් එහෙම වැඩිපුරකට වෙලා යනවා කියලා ඒක පාස් කරලා ඉස්සරහට යන්න පුළුවන් මේ විදිහට තුන් පාරක් කරන්නත් පුළුවන් එන වැඩේ පටන් ගමු නේද 585 අඩු කිරීම 15b සමානයි 30b නම් b කීයද 12යි නිවැරදි පිළිතුර 13යි 8 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද 64යි නිවැරදි 7.15 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 1057යි නිවැරදි 4 9 6 2 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 2469යි නිවැරදි 42යි නිවැරදි 6293 නිවැරදි 29යි නිවැරදි pen down u = 4 විට වරහන් තුල u අඩු කිරීම 2 pass 3091 අඩු කිරීම 587 හියගේ කීයද 2504 නිවැරදි 500 නිවැරදි 38 නිවැරදි පිළිතුර 42 1024 හි වර්ගමූලයේ කීයද 32 නිවැරදි හිමරංශි ඔබට ලැබී කාලය අවසානයි එම කාලය තුල ප්‍රශ්න 9කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා thank you sir ගණිතය කියන්නේ මං ආසම විෂයක් ඒ හින්දා මං හිතනවා මේකට මට හොඳට ලකුණු තරග වටේ සමත් වීමට හැකියාව ලැබෙයි කියලා. මොමිඳු ඔයාට පිළිතුරු දීමට ඇති විනාඩි 5ක කාලේ දැන් ආරම්භ වෙනවා. 3 6 0.1 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 1036යි. නිවැරදි. 6 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 21යි. නිවැරදි. 1 4 5 9 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 1459යි. නිවැරදි. 22යි. නිවැරදි. 41යි. නිවැරදි. 5510 අඩු කිරීම 673 හි යගේ කීයද? 6837. නිවැරදි. 56 වැඩි කිරීම 6 පිළිතුරේ 3න් එක සොයන්න. 112. නිවැරදි. මොමිදු ඔබට ලැබී කාලය අවසානයි. එම කාලය තුල ප්‍රශ්න 8කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. මගේ දියණිය ගණිත විෂයට මේ දැඩි ආසාවක් දක්වනවා. මං දැකලා තියෙනවා එයා ගණිත විෂය සඳහා වැඩිපුර ලකුණුත් ගන්නවා පාසලේ. පළවෙනි ප්‍රශ්නය. 10වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? 100යි. නිවැරදි. 8 එකතු කිරීම 92 එකතු කිරීම 615 හියගේ විය හැක්කේ 715යි නිවැරදි 6 5 3 8 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 8653 නිවැරදි 9 4 3 7 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 9743 නිවැරදි 113යි නිවැරදි 218යි නිවැරදි 1776යි නිවැරදි 12 එකතු කිරීම 16 බෙදීම 4 එකතු කිරීම 5 හි පිළිතුර තෝරන්න 12යි නිවැරදි පිළිතුර 21යි 10 එකතු කිරීම 6 වැඩි කිරීම 9 එකතු කිරීම වරහන් තුල 3 වැඩි කිරීම 5 හි යගේ සොයන්න 79යි නිවැරදි 7471
අඩු කිරීම 578 හි අගේ කියද? 6893. නිවැරදි. 963 එකතු කිරීම 67 හි අගේ තෝරන්න. 1030. නිවැරදි. රසාලි, ඔබට ලැබිය ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 12කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. Thank you. ගණිත විෂයයට ඇත්තටම මම නෙමෙයි යාට ගොඩක් උදව් කරන්නේ යාගේ අප්පච්චි. ඉතින් දිනේද තරගයට ලෑස්තිද? ඔව්. මට තරගයට එන්න කලින් කියන්නකෝ පොඩ්ඩක් කොහෙන්ද ආවේ කියලා. මම ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රදේශයේ යටගම ගමේ. දන්නවද දිනිත, ඔයා මේ හිරු නැනකිරුල පුංචි ප්‍රඥාවන්තයා කිරුල ජයග්‍රහණය කරොත් ඔයාට මිලියන 1000ක අධ්‍යාපන ශිෂ්‍යත්වයක් හම්බෙනවා කියලා. දන්නව නේද? කැමතිද දිනා ගන්න හිරු නැනකිරුල? කැමති. හරි, එහෙනම් අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නය. 796 අඩු කිරීම 86 එකතු කිරීම 6 හි අගේ විය හැක්කේ? 716. නිවැරදි. 2 එකතු කිරීම 982 එකතු කිරීම 228 හි අගේ විය හැක්කේ? 1212. නිවැරදි. 729. 6 වන සමචතුරස්‍ර සංඛ්‍යාවෙත් 5 වන ත්‍රිකෝණ සංඛ්‍යාවෙත් වෙනස කීයද? 21. නිවැරදි. 432. නිවැරදි. 5409. නිවැරදි. 35. නිවැරදි. Pen down. 48 බෙදීම වරහන් තුල 5 එකතු කිරීම 7 වරහණයෙන් පිටත එකතු කිරීම නැවතත් වරහන් 6 වැඩි කිරීම 3 යගේ සොයන්න. 22. නිවැරදි. 80. නිවැරදි. දිනිත, ඔබට ලැබිය ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 9කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. Thank you sir. තීක්ෂණ, සූදානම්ද? ඔව්. හරි, තීක්ෂණ, එහෙනම් ඔබට ලැබෙන විනාඩි 5ක කාලය දැන් ආරම්භ වෙනවා. පළවෙනි ප්‍රශ්නය. b = 6a නම් x = 4b එකතු කිරීම 14යි a හි x කීයද? 38a. නිවැරදි. 59 එකතු කිරීම 788 අඩු කිරීම 9 හි අගේ විය හැක්කේ? 838. නිවැරදි. r = 2 විට වරහන් තුල 6 අඩු කිරීම r වැඩි කිරීම 10 හි අගේ සොයන්න. 40. නිවැරදි. මින් කුමන සංඛ්‍යාව 6න් බෙදෙනු ලබයිද? 136. නිවැරදි පිළිතුර 138. තීක්ෂණ, ඔබට ලැබිය ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 4කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. Thank you sir. මම කවිෂ කාවින්ද. මම මගේ වයස අවුරුදු 11යි. මම අම්බලංගොඩයි. මම පොඩි කාලේ ඉස්කෝලේ ගිය නුවර. මොන්ටිසෝරි යන කාලේ ඉඳන් ඉගෙන ගන්න දක්ෂයි. මුන් නිම පාසල් ගියේ මහනුවර මාරස්සන ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට. උගත ජලයේ පානීය ජලයේ ලෙස බහුලව භාවිත වන බැවින් මෙම අහිතකර ද්‍රව්‍ය ජලය හරහා ශරීරගත වේ. මාරස්සන ප්‍රාථමික විද්‍යාලය තමයි කවි පුතාමගේ ශිෂ්‍යත්වයට පෙනී සිටියේ. එන් ලකුණු 188ක් ලබාගෙන එයා ඒ පළාතෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා. මගේ අනාගත බලාපොරොත්තුව හාවඩ් විශ්වවිද්‍යාලයේ ගණිතය සම්බන්ධ මහාචාර්යවරයෙක් වෙන එක. එහෙනම් කවිෂ, ඔබට ලැබෙන විනාඩි 5ක කාලය දැන් ආරම්භ වෙනවා. 207 එකතු කිරීම 3b = 12b නම් b කීයද? 24. නිවැරදි පිළිතුර 23. b = 8i a නම් x = 3b එකතු කිරීම 35i a හි x කීයද? 5. 352 අඩු කිරීම 2b = 9b නම් b කීයද? 32. නිවැරදි.
දාසේ වන සමචතුරස්‍ර සංඛ්‍යාව කියද? දෙසිය පනසයි. නිවැරදි. හත්වන ත්‍රිකෝණ සංඛ්‍යාව කියද? විසි අටයි. නිවැරදි. තුනෙන් එක වැඩිකිරීම තුන්සිය විසි එක හි පිළිතුර තෝරන්න. එකසිය හතයි. නිවැරදි. අට වැඩිකිරීම දෙසිය තුන හි පිළිතුර තෝරන්න. එක්දා සහසි විසි අතරයි. නිවැරදි. හයයි. නිවැරදි. එකසිය තිස් දෙකයි. නිවැරදි. නවදා සාරසිය අතරයි. නිවැරදි. තුන්දාස් තුන්සිය පනස් පහයි. නිවැරදි. හැත්ත අට එකතු කිරීම හයසිය අනු දෙක හි අගේ තෝරන්න. හත්සිය ඇත්තෑවත්. නිවැරදි. පනස් හය වැඩිකිරීම හත පිළිතුරේ හතරෙන් එක සොයන්න. අනු අටයි. නිවැරදි. විසි අතරයි. නිවැරදි. පිළිතුර විසි දෙකයි. හතයි. නිවැරදි. පන්සී විසි තුන එකතු කිරීම එකොළහයි බී සමානයි හයසිය නම් බී කියද? හතයි. නිවැරදි. කවිෂ, ඔබට ලැබී ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 13කට නිවැරදි පිළිතුරු සපයන්න බට පුළුවන් වෙලා තියෙනවා. හිරු නැන කිරුල පුංචි ප්‍රඥාවන්තයා සීසන් 2. මීලක තරගකාරිය හෂිනි හිමාෂා. අද හොඳ සූදානම්කින් සිටිනවා මෙම තරඟයට මුහුණ දීලා. මෙම තරඟයේ ගණිත විෂයේ හොඳම 3 දෙනා අතරට පැමිණෙන බලාපොරොත්තු සිටිනවා. 4, 9, 5 බිඳුව යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව. 4059. නිවැරදි. 6 එකතු කිරීම 333 එකතු කිරීම 11 හි අගේ විය හැකේ. 350යි. නිවැරදි. 11 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? 121යි. නිවැරදි. 7, 9, 1, 4 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව. 9741. නිවැරදි. 6 වන සමචතුරස්‍ර සංඛ්‍යාවෙත් 3 වන ත්‍රිකෝණ සංඛ්‍යාවෙත් අයිතිය කීයද? 42යි. නිවැරදි. 10 එකතු කිරීම 7 වැඩි කිරීම වරහන් තුල 10 අඩු කිරීම 6 අඩු කිරීම 1 හි අගේ සොයන්න. තිස් හතයි. නිවැරදි. පෙන් ඩවුන්. 33 සමානයි වරහන් තුල 7යේ අඩු කිරීම 2 විට ඒහි අගේ සොයන්න. 9යි. නිවැරදි. පිළිතුර 5යි. 126. නිවැරදි. 665. නිවැරදි. 332 එකතු කිරීම 112 පිළිතුරේ 4න් එක සොයන්න. 111. නිවැරදි. හෂිනි, ඔබට ලැබී ඇති කාලය අවසානයි. එම කාඩය තුළ ප්‍රශ්න 10කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 9ක් ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඒකට මැත්ස් කම්පිටිෂන් විභාගයෙන් මම D+ එකක් ගත්තා. එහෙම ගත්තේ ඒ ස්කෝලේ ඉතිහාසයේම පළවෙනි ළමයා මේ උජිත චිත්මත්. උජිත, තරඟ වැඩේ සඳහා සූදානම්ද? ඔව්. මට කියන්න කොහෙන්ද ආවේ කියලා. මං ආවේ ගිනිගත්තේ නේ. හරි උජිත. එහෙනම් අපි තරඟ වැඩේ පටන් ගමුද? උජිත, ඔබට ලැබෙන විනාඩි 5ක කාලය දැන් ආරම්භ වෙනවා. පන්සි 96 එකතු කිරීම 68 අඩු කිරීම 8 යගේ විය හැක්කේ. 256. නිවැරදි. 4.61 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව. 6410යි. නිවැරදි. 14 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? 196යි. නිවැරදි. b = 6 a නම් x = 12 b අඩු කිරීම 13 a හි x කීයද? 58 a. නිවැරදි. පිළිතුර 59යි. 17 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 153යි. නිවැරදි. 3 වන හා 4 වන ත්‍රිකෝණ සංඛ්‍යාවල අයිතිය කීයද? 25යි. නිවැරදි. පිළිතුර 16යි. 26යි. නිවැරදි. 14යි. නිවැරදි. 29යි. නිවැරදි. මින් කුමන සංඛ්‍යාව 13ෙන් බෙදෙනු ලබයිද? 197. නිවැරදි. පිළිතුර 195.
තුන්දාස් අටසය හැටතුන එකතු කිරීම හත්සිය තිස් දෙක පිළිතුරේ දෙගුණේ සොයන්න. නවදාසකසි අනුවයි නිවැරදි. ජිත ඔබට ලැබිය ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 10කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. Thank you sir. දෙමි කොහෙන්ද දෙමි ආවේ? ගාල්ලේ. ගාල්ලේ ඉඳලා කොහෙද ඉස්කෝලේ යන්නේ? ගාල්ලේ සෞත්ලන්ස් බාලිකා විද්‍යාලය. හරි. හොඳයි. අපි එහෙනම් තරඟ වටේ පටන් ගමුද? හොඳයි. හයවන සමාජ චතුරස්‍ර සංඛ්‍යාව කීයද? 36යි. නිවැරදි. 14 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 30යි. නිවැරදි පිළිතුර 105යි. B සමානයි ඍණ 6යි එනම් x සමානයි 6යි b එකතු කිරීම 49යි a හි x කීයද? 13යි a. නිවැරදි. 8 6 3 2 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 2368. නිවැරදි. පළවන හා හත්වන සමචතුරස්‍ර සංඛ්‍යාවල වෙනස කීයද? 48යි. නිවැරදි. 16යි. නිවැරදි. පෙන් ඩවුන්. මින් කුමන සංඛ්‍යාව 9න් බෙදිනු ලබයිද? 117. නිවැරදි. 9534 අඩු කිරීම 869 හි යගේ කීයද? 8665යි. නිවැරදි. 997 එකතු කිරීම 86 හි යගේ තෝරන්න. 1083යි. නිවැරදි. 37 වැඩි කිරීම 9 පිළිතුරේ 3න් එක සොයන්න. 111යි. නිවැරදි. දෙමි ඔබට ලැබිය ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 9කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. මගේ නම ලස්ස ජයසිංහ. මගේ ආවාස අවුරුදු 10යි. මම ඉගෙන ගන්නේ රෝයල් ජාත්‍යන්තර පාසලේ 5 ශ්‍රේණියේ. මෙන් තමයි මොකක්ද ඉතින් කියන්නේ? වික්ටෝරියා විල. ලසිත ගැන කතා කරනවා නම් ඔහු කුඩා කාලේ ඉඳන්ම ස්වයං අධ්‍යයනයට පුරුදු වෙච්ච ළමෙක්. self study වලට. මේ බලෙම ගත්තේ පෙන්නන්න මේ පොතක්. ඊට පස්සේ එතන හිටපු ඇන්ටි කිව්වා මේ අම්මටද කියලා අහපුවාම මං කිව්වා අම්මට නෙමෙයි මට කියලා. ඊට පස්සේ මේ එයා අහුවා දැම්ම මේ මෙසි කරනවා කියලා. හරි සංවේදී දරුවෙක්. කුඩා දේනොත් හරි කලබල තත්ත්වයටපත් වෙනවා. අලුත් ටී-ෂර්ට් එක ගන්න යන මොකද? මට සිංහලට වඩා හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. I like science because doing practical activities such as experiments I like that. පළවෙනි 3 දෙනා අතරට පැමිණලා අනිත් දරුවන්ටත් ලොකු අභියෝගයක් එල්ල කරමින් අවසානයේදී හිරු නැනකිරුලේ පුංචි ප්‍රඥාවන්තයා බවට පත් වෙයි කියලා මට මගේ දරුවා පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. 192 අඩු කිරීම 5යි b සමානයි 7යි b නම් b කීයද? 15. නිවැරදි පිළිතුර 16. 3 1 6 5 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 6531. නිවැරදි. 8 එකතු කිරීම 905 අඩු කිරීම 315 හියගේ විය හැකේ. 598. නිවැරදි. 868. නිවැරදි. 14. නිවැරදි. 325. නිවැරදි. 6309. නිවැරදි. 9 වැඩි කිරීම 3 එකතු කිරීම 6 බෙදීම 3 හි පිළිතුර තෝරන්න. 29. නිවැරදි. 72 බෙදීම වරහන් තුල 16 එකතු කිරීම 8 වරහණින් පිටත එකතු කිරීම නැවතත් වරහන් 3 වැඩි කිරීම 2 හි යගේ සොයන්න. 9. නිවැරදි. ඉසඩ් සමානයි 6 විට වරහන් තුල 50 අඩු කිරීම 3යි z වරහණින් පිටත අඩු කිරීම 5 හි යගේ සොයන්න. 27. නිවැරදි. 38 සමානයි වරහන් තුල 5යි p අඩු කිරීම 10 වරහණින් පිටත අඩු කිරීම 2 විට p හි යගේ සොයන්න. 9. නිවැරදි පිළිතුර 10යි.
pen down. මින් කුමන සංඛ්‍යාව 8න් බෙදනු ලබයිද? 104. නිවැරදි. 12150. නිවැරදි. 4124. නිවැරදි. 505. නිවැරදි. 53. නිවැරදි. 169 හි වර්ගමූලය කීයද? 13. නිවැරදි. 4a අඩු කිරීම 3b = 22 විට b = 2 නම් a කීයද? 8. නිවැරදි පිළිතුර 7යි. 762 අඩු කිරීම 8b = 250 නම් b කීයද? 64. නිවැරදි. ලසිත ඔබට ලැබී ඇති කාලය අවසන්යි. එම කාලය තුළ ප්‍රශ්න 16කට නිවැරදි පිළිතුරු සපයනවට පුළුවන් වෙලා තියෙනවා. හිරු නැන කිරුල පුංචි ප්‍රඥාවන්තයා සීසන් 2. සරසි තරඟ වැඩේට ලෑස්ති නේද? මොකද හිතන්නේ අනිත් තරඟකරුවන්ට හොඳ තරඟයක් දෙන්න පුළුවන් වේද ඔයාට? පුළුවන්. හොඳටම විශ්වාසද? අනිවාර්යයෙන්. පළවෙනි ප්‍රශ්නේ 4.37 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 3047. නිවැරදි. 78යි. නිවැරදි. 512යි. නිවැරදි. 9710යි. නිවැරදි. 9842. නිවැරදි. 6යි. නිවැරදි. 870 වැඩි කිරීම 6න් 1 හි පිළිතුර තෝරන්න. 170. නිවැරදි පිළිතුර 145. 50 එකතු කිරීම 35 බෙදීම වරහන් තුල 2 එකතු කිරීම 5 හි අගය සොයන්න. 55යි. නිවැරදි. 3210 අඩු කිරීම 997 හි අගය කීයද? 2213යි. නිවැරදි. 864 එකතු කිරීම 56 හි අගය තෝරන්න. 920යි. නිවැරදි. 357 එකතු කිරීම 33 පිළිතුරේ 13න් 1 සොයන්න. 30යි. නිවැරදි. සරසි ඔබ ප්‍රශ්න 20ටම උත්සාහ කළා දෙනවා. ඒ ප්‍රශ්න 20ෙන් ප්‍රශ්න 10ක් නිවැරදි කියන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. Thank you sir. මීළඟ තරංකරු නිහාන් පසන්දෝල්. ගණිතය කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ටිකක් කැමති විෂයක්. මගේ කැමතිම විෂය විද්‍යාව. 8.69 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව. 9860. නිවැරදි. 8 වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 36. නිවැරදි. 22යි. නිවැරදි. 224යි. නිවැරදි. 75යි. නිවැරදි. k = 4 විට 3 වරහන් ඇතුලේ 3k අඩු කිරීම 2 හි අගය සොයන්න. 30යි. නිවැරදි. pen down. 9 = වරහන් තුල 11 pass. 1339 එකතු කිරීම 361 පිළිතුරේ දෙගුණේ සොයන්න. 3400. නිවැරදි. 698 එකතු කිරීම 82 හි අගය සොයන්න. 780. නිවැරදි. 842 එකතු කිරීම 3b = 860 නම් p කීයද? 6යි. නිවැරදි. නිහාන් ඔබ ප්‍රශ්න 20ටම උත්සාහ කළා තියෙනවා. ඒ ප්‍රශ්න 20 අතුරින් ප්‍රශ්න 10කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. මම පාසලේදීත් ගණිතයේ විෂයට වැඩි ලකුණු අරගෙන තියෙනවා. අද තියෙනෙත් ගණිතයේ විෂයෙහිඳ ඒ විෂයට හොඳින් මුහුණ දෙන්න මම බලාපොරොත්තු වෙනවා. සංජනා කොහොම තරගයට සූදානම්? පොත් ගණන් හැදුවා. ඉස්කෝලේ පොළපතේ තියෙන ගණන් කළා. බයක් තියෙනවද හිතේ? ඔව්. විශ්වාසිකුත් තියෙනවා. ඔව්. විශ්වාසිකුයි බයිකුයි දෙකම තියෙනවා. ඔව්. 764 එකතු කිරීම 6 එකතු කිරීම 84 හි අගේ විය හැක්කේ. 854යි. නිවැරදි. b = 4a නම් x = 13b අඩු කිරීම 30a හි x කීයද?
22A. නිවැරදි. 12 වන සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? 144. නිවැරදි. 288 වැඩි කිරීම 4න් 1. හි පිළිතුර සොයන්න. 72. පිළිතුර නිවැරදි. 2994. නිවැරදි. 3. නිවැරදි. 210. නිවැරදි. 7012 අඩු කිරීම 775 හි යගේ කීයද? 6237. නිවැරදි. 962 එකතු කිරීම 78 හි යගේ තෝරන්න. 1040. නිවැරදි. 765 බෙදීම 3 පිළිතුරේ 5න් 1 සොයන්න. 51. නිවැරදි. 324 හි වර්ගමූලයේ කීයද? 18. නිවැරදි. සංජානා, ඔබ ප්‍රශ්න 20ටම උත්සාහ කළා තියෙනවා. ඒ අතරින් ප්‍රශ්න 12කට නිවැරදි පිළිතුරු සපයන්න පුළුවන් වෙලා තියෙනවා. චිනිත, කොහොමද මේ ගණිත වැඩේට සූදානම? මම ගෙදරදී ගොඩක් පාඩම් කරා ගණිතේ තරගය සඳහා. චිනිත, එහෙනම් අපි තරඟ වාටේ ආරම්භ කරමු. ඔබට ලැබෙන විනාඩි 5ක කාලය දැන් ආරම්භ වෙනවා. පළවෙනි ප්‍රශ්නය. 729 එකතු කිරීම 5යි B සමාන 32යි B නම් B කීයද? 27යි. නිවැරදි. 6.7.4 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව? 7640. නිවැරදි. 31 එකතු කිරීම 984 අඩු කිරීම 54 හි අගේ විය හැක්කේ? 961යි. නිවැරදි. 24යි. නිවැරදි. 43යි. නිවැරදි. පෙන් ඩවුන්. 590 වැඩි කිරීම 3 හි අගේ කීයද? 1770යි. නිවැරදි. වරහන් තුල 16 එකතු කිරීම 2 වරහණයෙන් පිටත බෙදීම 9 වැඩි කිරීම 7 එකතු කිරීම 1 හි අගේ සොයන්න. 15යි. නිවැරදි. 3021 අඩු කිරීම 771 පිළිතුරේ දෙගුණේ සොයන්න. 4500. නිවැරදි. චිනිත, ඔබට ලැබී ඇති කාලය අවසානයි. එම කාලය තුල ප්‍රශ්න 8කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. මම හිතනවා අය ප්‍රමාණවත් පරිදි ගණිත විෂයයට සූදානම් වුණා. අය මේ තරඟ වටේෙන් ජයග්‍රහණය ලබයි කියලා. 391 එකතු කිරීම 7යි B සමානයි 24යි B නම් B කීයද? 5. B සමානයි 9යි A නම් x සමානයි 6යි b එකතු කිරීම 2යි a හි x කීයද? 56යි a. නිවැරදි. 433. නිවැරදි. 72යි. නිවැරදි. 96යි. නිවැරදි. 5600යි. නිවැරදි. 46 එකතු කිරීම 12 බෙදීම 3 හි පිළිතුර තෝරන්න. 50. නිවැරදි. y සමානයි 5 විට වරහන් තුල 2y එකතු කිරීම 1 වරහණයෙන් පිටත වැඩි කිරීම 2y හි අගේ සොයන්න. 110යි. නිවැරදි. මින් කුමන සංඛ්‍යාව 9න් බෙදෙනු ලබයිද? 144. නිවැරදි. 3375 එකතු කිරීම 825 පිළිතුරේ දෙගුණේ සොයන්න. 12600යි. නිවැරදි. 9037 අඩු කිරීම 446 හි අගේ කීයද? 8591. නිවැරදි. සුමේක, ඔබට ලැබී ඇති කාලය අවසානයි. එම කාලය තුළ ප්‍රශ්න 11කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා. පුංචි ප්‍රඥාවන්තයා සීසන් 2. වාදිලා, තරගයට සූදානම්ද? ඔව්. එතකොට කලී සීසන් එක බැලුවා කිව්වා නේද? කවුද ඔයා කැමැතිම තරංකරු? වසස් විදුමින. හරි, බාතිලා, පිළිතුරු සැපීම සඳහා ඔබට ලැබෙන විනාඩි 5ක කාලය දැන් ආරම්භ වෙනවා. පළවෙනි ප්‍රශ්නය. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? 15යි. නිවැරදි. 672 අඩු කිරීම 3යි B සමානයි 29යි B නම් B කීයද? 22යි. නිවැරදි පිළිතුර 21යි.
තුන්සිය හතලිස් දෙක එකතු කිරීම හතරයි බී සමාන විසි තුනයි බී නම් බී කියද දහටයි නිවැරදි දහවන ත්‍රිකෝණ සංඛ්‍යාව කියද පනස් පහයි නිවැරදි තුනෙන් එක වැඩි කිරීම එකසිය හැත්ත එක හි පිළිතුර තෝරන්න පනස් හතයි නිවැරදි හයසි විස්ස වැඩි කිරීම හතර හි පිළිතුර තෝරන්න දෙදස් සාරසිය අසූවයි නිවැරදි නමය එකතු කිරීම පහ වැඩිකිරීම එකොළහ අඩුකිරීම නමය හි පිළිතුර තෝරන්න පනස් පහයි නිවැරදි පනහ බෙදීම දහය වැඩිකිරීම අට එකතු කිරීම වරහන් තුළ තුන වැඩිකිරීම තුන හි අගේ සොයන්න හතලිස් නමයයි නිවැරදි පෙන්ඩවුන් තිස් සතරයි නිවැරදි පිළිතුර තිස් දෙකයි විසි පහයි නිවැරදි එකසිය අසූ අටයි නිවැරදි පහළොස්දා සතලිස් පහයි නිවැරදි හත්දස් දෙසිය පනස් එක අඩු කිරීම තුන්සිය හැත්ත හය හි අගේ කියද හයදා සටසිය හැත්ත පහයි නිවැරදි අසුවට එකතු කිරීම පන්සිය විසි දෙක හි අගේ තෝරන්න හයසීයයි නිවැරදි පිළිතුර හයසිය දහයයි නමසිය බෙදීම පහළව පිළිතුරේ භාගය සොයන්න තිහයි නිවැරදි බාතිල ඔබට ලැබිය ඇති කාලය අවසානයි එම කාලය තුළ ප්‍රශ්න 13කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා මගේ නම ගීනුසයාරා අද හිරු නැනකිරුල සීසන් 2 එකේ අන්තිම 20 දිනාට තේරිලා ඉන්නවා අද මම කැමතිම ගණන් විෂයෙන් තමයි මේ තරගය ආරම්භ වෙන්නේ ගීනු ලෑස්ති තරග වටේට ලෑස්ති කෙතරම් හොඳට ලෑස්තිලා ආවේ ගීනු ශිෂ්‍යත් විභාගය කළා නේද ඉන්නේ කොහොමද රිසල්ට්ස් හොඳ මට්ටමක තිබුණාද හොඳ මට්ටමක තිබුණා ඉතාලම හොඳ මට්ටමක තිබුණාද ඉතාලම හොඳ නැති වුණාට හොඳ මට්ටමක තිබුණා හරි ඉතින් ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර කරලා පස්සෙ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ මනෝවිද්‍යාඥවරියක් වෙන්න බොහොම හොඳයි පළවෙනි ප්‍රශ්නය 6.52 යොදා ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 6520 නිවැරදි 3.59 යොදා ලිවිය හැකි කුඩාම සංඛ්‍යාව 3059 නිවැරදි 888 එකතු කිරීම 38 එකතු කිරීම 9 හි අගේ විය හැක්කේ 935 නිවැරදි 336 අඩු කිරීම 8b සමානයි 8b නම් b කීයද 21යි නිවැරදි 8වන හා 2වන ත්‍රිකෝණ සංඛ්‍යාවල වෙනස කීයද 33යි නිවැරදි 292 නිවැරදි 8190යි නිවැරදි 30 වැඩි කිරීම වරහන් තුල 5 එකතු කිරීම 9 වරහණයෙන් පිටත බෙදීම 5 හි අගේ සොයන්න 84යි නිවැරදි පෙන් ඩවුන් x සමාන 5 විට වරහන් තුල 100 එකතු කිරීම 5යි x හි අගේ සොයන්න 125යි නිවැරදි 15 සමානයි වරහන් තුල 3යි a එකතු කිරීම 6 විට එහි අගේ සොයන්න 3යි නිවැරදි 1176 අඩු කිරීම 768 හි අගේ කීයද 408 නිවැරදි 578 එකතු කිරීම 47 හි අගේ තෝරන්න 625 නිවැරදි ගිනු ඔබට ලැබෙති කාලය අවසානයි එම කාලය තුළ ප්‍රශ්න 12කට නිවැරදි පිළිතුරු සපයන්න ඔබට පුළුවන් වෙලා තියෙනවා අද තරඟ වටෙන් ඒ කියන්නේ ගණිතයේ තරඟ වටෙන් තුන්වෙනි තැනටපත් වෙලා තියෙන්නේ කවීෂ කාවින්ද දෙවනි ස්ථානයේ ජයග්‍රහණය කළා තියෙන්නේ චන්දිද රන්දේස්
පළවෙනි ස්ථානයේ ජයග්‍රහණය කළා තියෙන්නේ ලසිත ජයසිංහ. අද අවම ලකුණු ලබාගෙන 20 වන ජයග්‍රහකයා විදිහට අපෙන් සමු ගන්නේ විහඟ නෙත්සර. අනුරාධපුර නොච්චියාගම බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහලින් අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 172ක් රැගෙන සමත් වූ විහඟ නෙත්සර 20 වන ජයග්‍රහකයා වශයෙන් ප්‍රථමයෙන්ම හිරු නැණකිරුල අතහැර යන තරගකරුවා වෙනවා. තම නැගණියගේ ස්නායු ආබාධවලට පිළියම් සොයමින් අග හිඟකම් අතරේ මිරිකෙන දෙමාපියන්ට ශක්තියක් වීමට කැපවීමෙන් ඉගෙන ගන්නා විහඟ නෙත්සර තුල පවත්නා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වීමේ පරමාදර්ශී අරමුණට හිරු නැණකිරුල ආශිර්වාද කරනවා. මගේ පුතාගේ නම විහඟ නෙත්සර. එයා මේ ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172ක් අරගෙන සමත් වුණා. එයා පුංචි කාලේ ඉඳලම සාමාන්‍ය දැනීම වගේ දේවල් වලට දක්ෂයි. පොත්පත්තර කියවනවා නිතරම. තාත්තා මගේ මේසන් වැඩ කරනවා. අම්මා මොනවත් කරන්නේ. ඒකට හේතුව මට පුංචි නංගි කෙනෙක් ඉන්නා. විහඟගේ නංගි, ඒ කියන්නේ මගේ දෙවෙනි බබා ඉන්නේ මොලේ ස්නායු අසනීපයක් නිසා රෝගාතුරව. ඒ බබාගේ වැඩ කටයුතුත් එක්ක පුතාට අධ්‍යාපන කටයුතු වලට උදව් කරන්න සමහර වෙලාවට අතපසු වෙනවා. එහෙමත් තියාගෙන එයා මිස්තරන් ලකුණු ප්‍රමාණයක් අරගෙන ශිෂ්‍යත්වයට සමත් වුණා. ඉතින් ඒ හින්දා මම හිතනවා එයා හිරු නැණකිරුලටත් ඒ විදිහටම උත්සාහයෙන් වැඩ කරයි කියලා. මම ඒ වෙනුවෙන් කොපමණ මම කාර්යබහුලුණත් මම එයාට පුළුවන් උපරිම උදව් කරනවා හිරු නැණකිරුල ලබා ගන්න. පොඩි කාලේ ඉඳලා වයසට වැඩි දැනුමක් එයාට තියෙනවා. මට බලාපොරොත්තුවක් තියෙනවා දරුවා දවසක හොඳ තැනකට එයි කියලා. මට කොච්චර බාධකා මං ඒවට නොබිය මුහුණ දෙනවා. කොහොම හරි මං හිරු නැණකිරුල අරගෙන පුංචි ප්‍රඥාවන්තයා වෙනවා. මම අවසන් 20 දෙනාට ඇවිත් නැණකිරුල තරගෙන් ඉවත් වුණාට මම අනිත් 19 දෙනාට උපපතනවා ඒ තරගය හොඳින් කරගෙන යන්න. මගේ විශ්වාසය සැබෑ කරා මගේ පුතා මට ඒ ගැන ආඩම්බරයෙන් පුතා ගැන විශ්මයට පත් වුණා. ඇත්තටම ලසිත ගණන් වලට දක්ෂය කියලා දැනන් හිටියට මෙච්චරම දක්ෂද කියලා අද තමයි මටත් වැටහුණේ. සතියකට කිට්ටු වෙනකන් සමීකරණ විසඳලා තිබ්බේ නැහැ. පහුගිය සතිය ඇතුළත අම්මත් එක්ක මොකක් හරි මැජික් එකක් කරලා තියෙනවා දෙන්නෙකු කියලා. ඒ වගේමයි ඒගොල්ලෝ දෙන්න තමයි පහුගිය සතියෙම වැඩ කරේ. ඒ වැඩ කරලා ඒගොල්ලෝ එක තීරණයකට ඇවිල්ලා තිබ්බා මෙන්ටල් මැච් කියන එක එයි කියලා ගෙස් කරලා තිබ්බා. ඒ ගෙස් කිරීම තමයි මම හිතන්නේ ජයග්‍රහණ මූලික වුණේ. මොකද මෙන්ටල් මැච් කොටසේ තමයි ආ වැඩිපුර ලකුණු ලබා ගත්තේ. තරගයේ ලොකු ජයග්‍රහණයක් ලබන්න පුතාට තව අභියෝග තියෙනවා. තව දරුවෝ දක්ෂය ඉන්නවා. ඒගොල්ලත් එක්ක තරඟ වැදිලා හොඳ ජයක් ලබන්න කියලා අපි බලාපොරොත්තු වෙන තමයි ආවේ. ඒක දෙවනි ස්ථානයේ ලබාගෙන ඒක අපිට නිඳින්න ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටයි. සතුටුයි මට ඇත්තටම. මොකද මේ හුඟක් අය මේ ඉදිරිපත් වෙලා ඒ අතරින් 20 දෙනා අතරත් හරි දරුවෝ ආපු එක ගැන ඇත්තටම මේ අපි වගේ දුෂ්කර පැත්තක ඉඳලා මෙහාට ඇවිල්ලා ළමයාට මේක ලොකු අත්දැකීමක් වෙනවා. මට ඒක හුඟක්ම වටිනවා. මේ තරඟේ ඉදිරියට ගියාට වැඩිය දරුවා හුඟක් පළාත්වලින් ආපු කට්ටිය අඳුරගත්තා. ළමයි ළමයි අතරේ අර සහජීවනයෙන් වැඩ කරන හැටි ඉගෙන ගත්තා.